ශිෂ්‍යත්වය හරි ලේසි. මේ ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වන අපේ පුංචි යාළුවන්ටයි. ආයිබුවන් පුංචි දියපුතේ, සිතේ FM පුංචි අපේ ගුරු ගෙදර ශිෂ්‍යත්වය හරි ලේසි පාඩම් මාලාවෙන් උන්න අදත් මම අපේ පුංචි දුල පුතාලත් එක්ක කතා කරන්නේ අපේ අතීත විත්ති කියන පාඩමේ තවත් කරුණු කීපයක්. අපි ජාතික වීරයන් ගැන, එතුමාලා සිදු කළ සේවාව ගැන කතා කළා. දැන් මම අද අපේ පුංචි දුල පුතාලත් එක්ක කතා කරන්නේ ශ්‍රී ලංකාවේ පැරණි නගරයකට ගියාම අපිට දකින්ට ලැබෙන පෞරාණික ස්ථාන, පෞරාණික දේවල් පිළිබඳව. ඇත්තටම පුංචි දූපතේ, මේ පෞරාණික පැරණි දේවල් අපිට දකිනකොට අපේ ශ්‍රී ලංකාව පිළිබඳව අභිමානයක්, බොහෝම සතුටක් ඇති වෙනවා. ශ්‍රී ලංකාව පුදුම දියුණු රටක් බවට පත් වෙලා තිබුණු අවධියක් ලංකාවේ තිබුණා නේද කියලා. අදටත් අපි ප්‍රයෝජන ගන්න වැව් පැරණි කාලේ රජවරු ඉතා උවමනාවෙන් හදපු වැව් වලින් තමයි අදත් අපි ප්‍රයෝජනයට ගන්නේ. දැන් අද මම උත්සාහ කරන්නේ ශිෂ්‍යත්ව විභාගයට අපිට අදාළ වෙන මේ වැව් පිළිබඳව කතා කරන්න. පුංචි දුල පුතාල දන්නවනේ, ශ්‍රී ලංකාවේ පළමු රජු විදියට අපි සැලකන්නේ විජය රජතුමා. විජය රජතුමා ලංකාවට ආවයින් පස්සේ ලංකාවේ ඊළඟට රජ වෙන්න කුමාරයෙක් හිටියේ නැහැ. ඒ නිසා මොකද වෙන්නේ, විජය රජතුමාගේ සහෝදරයාගේ පුත්‍රයා ලංකාවට එක්කගෙන එනවා. එතකොට අපේ පුංචි දුල පුතාල දන්නව පණ්ඩුවස්දෙව් රජතුමාගේ පුත්‍රයා තමයි, පුතා තමයි පණ්ඩුකාභය කුමාරයා. පණ්ඩුකාභය රජතුමා ලංකාවේ රජ වෙන්නේ ක්‍රිස්තු පූර්ව 437 දී. බොහෝම ඈත ක්‍රිස්තුස් වහන්සේ ඉපදෙන්නටත් පෙර අවුරුදු 437කට ඉස්සෙල්ලා තමයි පණ්ඩුකාභය රජතුමා රජ වෙන්නේ. එතකොට පුංචි දූපතේ, අපේ ලංකාවේ ඉපදිච්ච කෙනෙක් පළමුවෙන් රජ වුණේ පණ්ඩුකාභය රජතුමා. මේ පණ්ඩුකාභය රජතුමා තමයි පළමුවෙන් අනුරුද්ධ ග්‍රාම අනුරාධපුරේ බවට පරිවර්තනය කරලා නගර නිර්මාණය ආරම්භ කළේ. ඒ අතර පුංචි දූපතේ, මේ ලංකාවේ පළමු වැව නිර්මාණය කරන්නෙත් පණ්ඩුකාභය රජතුමා. ඒ වැවට කිව්වේ අපි අභය වැව කියලා. අභේ වැවම තමයි බසවක්කුළම වැව කියලා අපි වර්තමානයේ හඳුන්වන්නේ. එතකොට ඔන්න අපි දැනගත්ත ලංකාවේ ප්‍රථම වැව පණ්ඩුකාභය රජතුමා ඉදු කරපු බසවක්කුළම වැව. ඊළඟට පුංචි දූපතේ, අපි මේ ඉතිහාසයේ එකින් එකට කතා කරගෙන යනවට වඩා ප්‍රධාන වැව් සකස් කර රජවරු පිළිබඳව කතා කරමු. ඊළඟට අපිට හමු වෙනවා දේවානම් පියතිස්ස රජතුමා. දේවානම් පියතිස්ස රජතුමා කියන්නේ පුංචි දුවේ පුතේ, ලංකාවට ඉතා වටිනා කාරණා කීපයක් ඉටු කළ රජ කෙනෙක්. පුංචි දුල පුතාලා දන්නවනේ මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කළේ දේවානම් පියතිස්ස රජතුමාගේ කාලේ. එතකොට මේ පොසොන්පුර 15ක් පොහොය තියෙන කාලේ අපේ පුංචි දුල පුතාලා ඉතා හොඳින් නිතර අහන, දකින, දැනෙන දේවල් තමයි මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකා ගමන. ඒ නිසා තමයි අපිට නිවැරදි භාෂාවක් ආරම්භ වෙන්න පටන් ගන්නෙ, කලා ශිල්ප ආරම්භ වෙන්නේ. ඒ විතරක් නෙමේ, නගර සැලසුම නිවැරදිව කෙරෙන්නෙත්, රාජ පරම්පරාවක් නිවැරදිව ආරම්භ වෙන්නෙත් ශ්‍රී ලංකාවේ අද ප්‍රධාන ආගම වන බෞද්ධ ආගම ලංකාවට ලැබෙන්නෙත් පැරණිම වුක්ෂය ලෙස සලකන ජයසිරි මහා බෝධීන් වහන්සේ ලංකාවට වඩම වන්නේ මේ දේවානම් පියතිස්ස රජතුමාගේ කාලේ. එතකොට පොංචි දූපතේ, මේ දේවානම් පියතිස්ස රජතුමා ඉදිකල වැව තමයි තිසා වැව. එතකොට ඔන්න අපි දන්නවා දැන් වැව් දෙකක් හදපු රජවරු. තවත් මෙවැනිම රජවරු කරන සේවාවන් පිළිබඳව අපි කතා කරන්න ඕනි පොංචි දූපතේ. පුංචි විවේකයක් අරගෙන ගීතයක් රසවිඳලා. ඔව් පුංචි දූපතේ, අද අපි කතා කරමින් ඉන්නේ අපේ පුංචි දූල පුතාලත් එක්ක ලංකාවේ අතීත විත්ති ගැන. ඉතින් ලංකාවේ අතීත විත්ති ගැන කතා කරනකොට අපිට දුටුගැමුණු රජතුමාව අමතක කරන්න පුළුවන් කමක් නැහැ. පුංචි දූල පුතාලා දන්නවන්නේ දුටුගැමුණු රජතුමා
ස්වර්ණමාලි චෛත්‍ය රුවන්මැලි මහාසෑය ඉදිකරන්න පුරෝගාමී වුණා. එතුමා තමයි අපිට රුවන්වැලි මහාසෑය මිරිස වැටිය මේ වගේ දාගැබ් ඉදි කළේ. ඒ විතරක් නෙමේ අපේ ලංකාව එක්සේසත් කළ රාජ පරම්පරාවේ වීරය ලෙස සලකන්නේ දුටු ගැමුණු රජතුමා. එතකොට පුංචි දූපතේ සද්ධාතිස්ස රජතුමා පුංචි දූල පුතාලා අහලා තියෙනවා. සද්ධාතිස්ස රජතුමා තමයි පුංචි දූපතේ දීඝවාපි චෛත්‍ය කරවන්නේ. ඊළඟට පුංචි දූපතේ අපිට ලංකා ඉතිහාසයේ හමුවන බොහොම ප්‍රසිද්ධ ලංකාවට වැඩ කළ රජ කෙනෙක් ගැන සඳහන් වෙනවා. ඒ තමයි වසඹ රජතුමා. පුංචි දූල පුතාලා දන්නවද මේ වසඹ රජතුමා වැව් 11ක් ඉදි කළා. මහවිලච්චි වැව, මානා කැටිය වැව, නොච්චිපතාන වැව, ඔය වගේ වැව් ගණනාවක් කරපු වසඹ රජතුමා තමයි ඇලහැර ඇල ඉදි කළේ. ඊළඟට පුංචි දූල පුතාලා දන්න වැදගත් රජ කෙනෙක් තමයි මහසෙන් රජතුමා. ඔන්න මහසෙන් රජතුමා මොන වැවද ඉදි කළේ කියලා අපේ පුංචි දූල පුතාලයන් ඇහුවොත් අපේ දරුවෝ දන්නවා මහසෙන් රජතුමා තමයි මින්නේරිය වැව කළේ. ඊට අමතරව හුරුළු වැව ඒ වගේ වැව් කළෙත් මහසෙන් රජතුමා. එතකොට පුංචි දූල පුතේ ඔන්න අපි තවත් එක රජ කෙනෙක් ගැන මතක් කරගත්තොත් ලංකාවේ වැව් හදපු රජවරු අතර ධාතුසේන රජතුමා කලාවැව නිර්මාණය කරනවා. කලාවැව එක්කම ජයගඟ එහෙම නැත්නම් යෝධෑල ඉදි කළේ ධාතුසේන රජතුමා. ඔන්න පුංචි දූල පුතේ වැව් ඉදි කළ රජවරු අතර ප්‍රධාන වැව් ගණනාවක් ඉදි කළ ප්‍රසිද්ධ රජවරු කීප දෙනෙක් ගැන මම අපේ පුංචි දූල පුතාට මතක් කළා. පුංචි දූල පුතාලා දන්නව නම් පදවි වැව ඉදි කළේ දෙවනි මුගලන් රජතුමා. ඒ විතරක් නෙමේ දෙවනි අග්බෝ රජතුමා ඉදි කළ වැවක් තමයි කන්තලේ වැව, ගිරිතලේ වැව, මේ වගේ වැව්. එහෙනම් පුංචි දූල පුතේ අපේ දරුවන්ගෙන් ශිෂ්‍යත්ව විභාගෙට වැව් ගැන තොරතුරු ඇහුවොතින් ඔන්න අපි දැන් දන්නවා වැව් කීපයක් ඉදු කළ රජවරු කවුරුන්ද කියලා. අපි හෙටත් අපේ පුංචි දූල පුතාලත් එක්ක මේ මාතෘකාව ඔස්සේ තවත් කරුණු ගණනාවක් කතා කරනවා. එතෙක් අපේ පුංචි දූල පුතාට සුබ දවසක්. ශිෂ්‍යත්වය හරි ලේසි. මේ ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වන අපේ පුංචි යාළුවන්ටයි